න්තාචක්කවාලේසු අත්‍රකච්චන්තු දේවත සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සගහමකදං දම්මස්සවන කාලෝ අයන් බදන්තා දම්මස්සවන කාලු අයන් බදන්තා දැම්මස්සවනෙ කාලු අයන් බදන්ත නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ භගවතුවරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස් අදමිම ධර්මදේශනාව සඳහා දායකත්වය දනු ලබන්නේ. රබුක්ඛන වෙලේකඩේ පදිංචි විශ්්‍රාමික පාඨසාලාචාරණී සුමනා විජයකෝන් මහත්මිය දීණය බෑනා සහ මුණුපුුරායන පිරිස විසින් ගෞරෝණීය මහා සංගරත්නය නවසරයි වාසනාවන්ත කාරුණික පින්වත්න අපි කවුරු ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් තියෙන කාලයක මනුස්සලෝකෙ ඉපදුනාට පස්සේ අපිට විශේෂයෙන්ම දැනගන්න අවබෝධ කරන්නට තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් පෙර නොවැසූවිරු ධර්මයක් අපට දේශනා කරන්නට යුදුණා අන්නේ ධර්මය අපි අවබෝධ කරගැනීම සඳහා තමයි වෑයම් කරඩුවන උත්සාහ කරන්න ඕන පින්වන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙම සංසාර යන එක මහා දුකක් එ නිසා සංසාරගමනෙන් අතමි දෙන්න කියන එක ඒ කියල කියන පින්වන්නේ ඉපදීම දුකයි කියනක නූපදීම ඇතිවීම පිණිස අතමි දෙෙන වැඩපිළිවිට ප්‍රායු කරන්න කියනක තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයේ පහල්ලා අපට දේශනා කරන්නේ. හැබැයි අපි අනන්ත සංසාරය පුරුදුපුහුණු කරපු ස්වභාවය අනුවත් අපි අහලා දැනගත්ත දේ අනුවත් අපි විසිම් ප්‍රායු කරන්න පින්වත්න දැනුවත්ව හෝ නොදනුවත්ව සසරේ යන වැඩ පිළි වෙලයි. නැවත ඉපදීම ඇතිවන වැඩ පිළි වෙලයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉපදීමම දුකයි මහණෙනි මේ ලෝකධාතුවේ කොතන ඉපදුනත් දුකයි කියන තමයි බුදුරජාණන් වහන්ස දේශනා කරන්නේ එනිසා ඉපදීමෙන් අතමිදීම පිණිසම තමයි වැයම් කරන්න කියන්නේ උත්සාහතරන්න ක කියන්නේ වීරිය කරන්න කියන්නේ ඉපදීමෙන් අතමිදීම පිණිසමයි හැබැයි ඉතිං අපි ඉපදීමෙන් අතමිදීම පිණිස කියලා ඒකයන් නිවන් දකින්න කියලා සංසාර දුග්ගිෙන ටික නිවාගන්ට කියලා අපිත් බාහිර වැඩපිළිවෙළවල් කරනවා හැබැයි බාහිර කුමාන වැඩපිළිවෙලක් කළත් අවමාපෙන් නිවුණු බවක්වත් නිවෙන බවක්වත් අපිට පේන්න දැනන්න නන්න හැ හැබැයි නිවුණු විදිහට පෙන්න නවා එච්චරයි තියෙන්නේ. එතකෝට ඇයිඒ හේතුව අපි ඉපදීමෙන් අත මිදීම පිණිස කියලා බාහිර දේවලයගෙන ධර්ම ේශත්‍රමනය කරනවා. භාවනා කරනවා ඒවගේ මනසිකාරයන් ඔලය දෙෙනවා, දම්පැන් දෙනවා. ඔය දේවල් අපි කරනව කරලා අපි අරමුණු කරනවා ඉපදීමෙන් අතමි දෙන්න නිවන්දකින්න හේතු වෙන්න කියලා. හැබැයි ඒ වුනාට, ඒ ක්‍රියාකාරකම් කරන විට අපේ හිත තුළ ක්‍රියාත්මක වෙනවා දැනුවත්ව හෝ නොදනුවත්ව ආයේයායේ උපදින වැඩපිළිවෙල ඒ වැඩපිළිවෙල අපේ හිත තුළ ක්‍රියාත්මක වෙනවා ඒ අපිට නොතේරණ විද්‍යාවකේ එක ඒක ඥානවන්ත කෙනකුට විතරයි තේරෙන්නේ ඥානවන්ත නොවනය බාහිර ක්‍රියාව තුළින් එක්කො සීලයක පිහිටිය එක්කු භාවනාවක් කළ එක ධර්මයක්ශ්‍රවණය කළ තැන් ඒගොල්ල හිතනව එහෙම කරපු නිසා අපි සසරදුකෙන් අතමි දෙයි නැවතු ඉපදීමෙන් අතමි දෙයි නිවන් දකිට පුළුවන් වෙයි කියල හිතෙනවා හැබැයි බුදුහාමුදුරුව දේශනා කරන්නේ නැවත නැවත මේ දුක්හිිත වූ සංසාරගමන හදන වඩුන් ැහැයින්නේ කොහේද තමන්ගේ සිත තුළ හැබැයි අන්න ඒක දකින්න ඕන හැබ අපි ඒක දකින්න දක්ස නෑ ඒක දකින්න දක්ෂ නැති නිසා බාහිරව කරනවා. හැබ බාහිර ව කුමන මොනව කරත් කිස්සි දවසක ඔබ ඉපදීමෙන් අතමි දෙන්නෙත් නෑ. කෙලෙස්තුර වෙන්නෙත් නෑ ආශ්‍රෝප්‍රහණය වෙන්නෙත් නෑ නිවන්දකින්නෙත් නෑ. ඇයි බාහිර කරන ක්‍රියාකාරකම් හොඳ වෙයි. හැබැයි ඔය මංකව් ඉපදීමෙන් අතමි දෙනක. ආශ්‍රවදුරුවෙන එක කෙලෙස් ප්‍රහානය වෙන එක ඒවා තමන්ගේ චිත්තසන්තානය තුළින් දැකලා සිදුුව යුතු ක්‍රියාදාමය එතකොට තමන්ගේ චිත්තසන්තානයේ දකිඩ තමන්ට සිහයක් නුවන තියෙන් ඕන ඒම නැතිගෙනකුට මේ කරන්න බෑ දැම්බලන්නක ඕගොල්ලොන්ට ද කට්ටිය අහන්නේමවන් නිවන් දකින්නේ කොහොමද මාර්ගපලයක් වත් ලබන්නේ කොහොමද ඕකමයි දැම්පින්වා ඔයද මාර්ගපලයක් ලබන්න නිවන් දකින්න කියල ඒ නිවන් දකින්නේ කොහොමද සෝතාපන්න වෙන්න කොහොමද කිය කිය අහනාය ඒ අය කවදාක්කත් මහිතා එහෙම වෙනකන්නේ ඇයි ඒ ගොල්ල ඒ සෝතාපන්න වෙන්න හදන්නේ ආත්ම දෘෂ්ටිය උපාධහනකොටගෙන. ඇයි එයාලගේ අදහදති එන්නේ මේ සෝතාපන්න වෙන්න හදන්නේ මේක මේ සසර දුකට වැටෙනවා ඒකෙන් වලකින්න. එතකොට ඒකින් වලකිනගෙන මම ආරක්ෂ කරන්න තමයි මේ උත්සා හදරන්නේ. එතකොට මමා රක්ෂා කරන්න උත්සා හදරන්න ඔනන් යාටඒ කරගන්න හම්වෙන්නේ නෑ. ර්ගපල්ලයක් ලබාගන්න හම්බෙන්ඩි නෑ. අපිට තියෙනෙ වැඩ පිළි වෙලකරන එකයි. නමුත් දැන් මේ රටේ මාර්ගපල්ල උමා දෙයක් මැති වෙලා තියෙන ඕනේ. එහෙම එකත් තියෙනවා. එතකෝට ඒක නිසා කට්ටීට කැමති අනේ මම දුකට වැටින එක වලක් වන්න නිරයට සතරාපයට වැටෙන්නෑ සෝතාපන්න වනුත් ඒක නිසා ඒ වැටෙන එක වලක්වන්න සෝතා පන්න කරන්න හදනවා එතකොට මේ ආත්ම දෘෂ්ටියා රක්ෂා කරන්න තමයි මේ වැඩේ කරන්නේ. ආත්ම දෘෂ්ටියා රක්ෂා කරන්න ඒ වැඩේ කරන නිසා කවදක්වත්ම ආත්ම දෘෂ්ටි දුරුවවෙන්නේ නැපින්වද ඒක දුරුවුණාමි පැයි ඕක වෙන්න ඒක නිසා මේ මම ආරක්ෂ කරන වැඩ පිළිලන්න මේ කරන්නේ යථාර්ථය දකින වැඩ පිළත් තමයි බුදුරජාණන් වහන්සේ තේසනා කරන්නේ දැන් ඕකුල්ලොන්ට කොච්චර කිව්වත් පින් අත්න මෙම ප්‍රායෝ කරන්නේ නෑනේ. බහුතරයක් දෙන ප්‍රායෝ කරන්නේ අහපු මාත්‍රයෙන් ඉගනගත්ත මාත්‍රයෙන් අවබෝධයි කියල සතුටු වෙලා අනිත් අයටත් අපි දන්නව කියලා කී කියයන්න තමයි කැමති. එතන ඒකතුනති යන්නෙත් ආත් මුදුරෘෂ්ටියමයි. එතකොට මේක මේ නිදහස්වන්න ඕන තැන බැඳීමමයි ධර්මය උපයෝගි කරගෙනත් බැඳන එක මතමයි කරන්නේ. මේක හරියට අසුරෝ ගන තේරෙන්නේ නැති නිසා නැත්තම් පින්ුවන්නේ නුවන තියෙන ඥානවන්තයකුටනම් මේක හෙමින් හෙමින් ලිහාගෙන ලිහාගෙන යන්න පුළුවන්. මහා ලොකූ දෙයක් නෙමෙයිැ ලොකු දෙයක් තමයි මංකයන්නේ මේක කරන්න පුළුවන්කක් කියනෙ එක මංගතනෙ කියන්නේ හැබැයි ඔබ කරන්නේ නෑනේ. අ දැන් රැල්ලවල්ලවල්ට හුලා නතියෙන්නේ. ඒක නිසා ඉගනගන්න පාඩන් කරන්න කියා දෙන්න යන තැන්ටම තමයි තියෙන ප්‍රායෝ කරන්න දැ ඕගොල්ලොන්ට පින්වත්න්නේ මේක බුදුහාමුදුරුව ඉපදීමෙන් අතමි දෙ අනුසාසනාවක් කලා කියන එක නූපදින්ට හේතුවන විදිහට අනුසාසනාවක් කලා කියන අපි වරුත් පිගන්න බදුරජාණන්ස ලෝක පහල නැවත නූපතිදින ධර්මයක් න දේශනා කරේ ඒ නූපදිින්ට හේතුවෙන කත්තමට දේශනා කරේ එතකොට එහෙන ැත අපිළඟ ඒ උපදින්න තියෙන හේතු ඉතුරු නෝන විදිහට මානසිකත්ය පවත්තන එක අපි මොනවාහරි දෙයක් කළොත් අපිළඟ නැවත්ත ඉපදීම ඇතිවෙන හේතු ඉතුරු කරනවා අපි ඉතුරු කොරොත් ඒක උපදිනවා ඉනිසා ඒ හේතු ඉපදීම ඇතිවන හේතු නිරුද්ධ වනොත් උපදින විදිහක් නෑ ඒකතමයි නූපදිනව කියන්නේ එහෙනම් නූපදි හේතුන ධර්මයන් හැබැදැ මේක නූපදින්න හේතු වෙන්න නම් ඉට පස් සිති ඔන්න තියෙන මොකද කරන්න ඕන ඔන්න බෝධිපාක්ෂක ධර්මයන් වඩන්න ආර්ය ස්ට්‍රාංග මාර්ගය වඩන්න කියිකි නවයි මාර්ගකයි ආර්යස්ටාංග මාර්ගය වඩන්න එතුර ආර්යස්ටාංග මාර්ගය වඩන්න කියලා කටයුතු කරන්න උත්සාහ දරණ යෝගාවචරයා නැත්තන්ගේ ඒක සඳහා සුදුසුකම ලබන කෙන ආර්ස්ටාංග මාර්ග වඩනව නෙමේ ආර්යස්ටාංග මාර්ග කියෙන ගන්නවා ආර්යස්ටාංග මාර්ගය කියවනවා ආර්යස්ටාංග මාර්ගය මතක තියාගන්නවා. වඩන්නේනෑ. මේක තමන්තුල වඩන්නේපෑ තමන්තුළ ආර්යෂ්්‍රාංග මාර්ගය ප්‍රායෝගික වෙන කොට ආර්්‍යෂ්ටාංග මාර්ගය ප්‍රායෝග වෙන විට තමයි පින්වත්නි ඉප්ප දෙන්න තියෙන හේතු ප්‍රහාණය වෙන්නේ. ආර්්‍යෂ්ට්‍රාංග මාර්ගය වඩන විට තමයි ඉපද හේතුවන ඒ හේතු ප්‍රහාණය වෙන්නේ එහෙම නැතුව ඉපදීමෙන් අතමි දෙන්නේ නෑ ඒක දැන් ආර්්‍යෂ්ටාංග මාර්ගයේ කිව්ව කියලවත් පාඩංකලා කියලවත් දැනගත්ත කියලවත් ගන ගත්ත කියලවත් ඒ හේතු ප්‍රහානය වෙන්නේ නෑ එන ආර්්‍යස්්ටාංග මාර්ගය වඩනකොට උපදින්ට තියෙන හේතු නිරුද්ධ වෙනවා ප්‍රහාණය වෙනවා එතකොට ඉපදීමෙන් අතමි දෙවා එහ අපි මේ මාර්ගය වඩන්ඩ ඕන. එතකෝටට මාර්ගය වරණකොට තමයි එහෙනං හේතු ප්‍රහාණය වෙනවා ඉපදීමෙන් අතමි දෙෙනවා. දැන් ඉපදීම දුකයි. දැකෝගොල ඉගෙනගත්ත නිසා දන්නවා ඇයි දුක ඇතිවෙන්නේ තන්හාාව නිසා. තන්නහාමනිසා මොකත් වෙන්නේ උපදිනවා. ඔොන්ද ඔගුලු ලස්සන වචන්ටි කරන්නේ ාව නිසා දුකයි තන්හා ජයති සෝකෝ තන්හා නිසා සෝකය දුක ඇති වෙනවා. තන්හාව දුරුකරොත් ඉපදීමෙන් අත මිදිනෝ කියලා දැ ඕක කරන්න පුළුවද කොතෙක් කල් ැහුවෙයි කරන්න පුළුවන්ද ප්‍රායෝ කරන්න පුළුවන්ද ඔගුල්ල කරනෝද කියන විතරයින පිවාඳ. තමන්ට පින්වදි තේරෙන විදිහයට දැනෙන විදිහට මේක පොඩ්ඩක් කරි ප්‍රායෝ් කරන්න. ඔගොල්ල හිතන්නක මෙහෙම මම මේ වෙනත් සරව විදිහක පොඩ්ඩක් ඔබට දැන්න විදිට පැහැදිලි කරන්න දැන් ඕගොල්ලුන්ට මාන්‍ය තියෙනවානේ නේද. ඒක කියන්නේ එක ඒකායට දැන් විශේෂයෙන් කාන්තායට දැඩිවමාන්නේ තියෙනවා. පිරිමයටත් තියෙනවා. හැබැයි එතකොට ඔගුල් ඕගුල්ල දන්නවනේ නය ීනට දැන් සමහර වෙලාවට එක ඒක විදිර තියෙනන. එතකොට ඕ දැන් ඕකෙත් තින හීන මානසෙය මානව කියලාවිදි තියනනේ ඉති ඒමානය ගෙන ගන්න නෙමේ අපිට යන්න ඕන. අපිට දැනන මානේ දැනගන්න එච්චරයි තැන් පොතේ මානය ඕගුල දන්නවා. පොතේ මානේ දන්න දැන් ඔබේ හිතේමානෙ තමයි එක දන්න නැත්ති දකින්නේ නෑ ඒක ඒක දකි දැම් බලන්නගො. ඕල් ඕගොල්ොගේ දරුවක් ඉන්නව නම් දරුව විභාගය පාස නං තවකට්ටිය ඇත එක් ඕගොල්ලො දරුව විභාග පහස්සක කියනවා බොහොම උජාරුවට එතැදි අනිත්ත දැන් එච්චර පාස්ස නැති කෙනෙ එක තමේ පාසෙක්ක කියන්නේ ඒ කියනකොට දැම් බලන්නක ඔබේ හිතේ මොකද ඇතිලා තියෙන්නේ මාන්‍යය දැන් ඔගොල්ුගේ තින වත් පොහොසත්කම් ටික හොඳ යායනවාහනය මහත්තේට තියෙනවන දරුව හොඳට ඉගැ ගෙන වෛද්‍යරු ඉජනරු වෙලා තියෙනවනම් මේ අම්මල මොනෝද කියන්නේ ඒ දරුවන්ගේ උගත් බව කියන්නේ. දරුවන්ගේ වත් පොහොසත් කම්ටික කියන්නේ. දරුවන්ගේ ගුණ ධර්ම නෙමේ කියන්නේ වත් පොහොසත් කම් ටිකයි උගත් බවයි දැන් මේ මොකද තියෙන්නේ මාන්‍යය දන්නමිනතුව මේ තියෙන්නේ මා්‍යය දැන් ෙදර මහත්තේෙ තමන්ගේ මහත්තයා හොඳරැකියාවක් කරනවනම් කෞුද මාන්‍යයට පත්වෙන් වැඩිපුරම නෝන අපි මහත්ත මෙහි මැකල් දැන් ය ඉස්සර කරගෙන යන්න හරි කැමති ඒ පිනද මාන්‍යයක් තියෙන්නේ දැව්කනුත් කතාගැන මේ අතේ ඇගිලිවල මුදුතා දෙගෙන තියෙන ඒ ඇගි ස්රහට දික්කරලු අත දික්කරලු කතා කරන්නේ ැ කරුරෙ ත දු දෙකතුනත් තියෙනම් හොඳ වටින බ්‍රේස්්ලටෙක ුද්දාල දිනම් ඒක පෙන්න්න ඒ අතදික්කර ගැටලු කතා කරන්නේ අරයට එන්න කිව්වා ආවිනෑ කියලම අතදික් කරලා එන්න කිව් ආවිනයනෙ දැන්ර ඒක නෙම මේ පෙන්නන්නේ මේ අතේ තියෙන රංාපරණ ටික පෙන්නන්නේ මොකද මේ තියන්නේ මාන්‍යය දැන් එතකොට කවරුහර කෙනෙක් ඕගොල්ලොන්ට මේ ඔය පස්සට යන්දැන් අපිටමු ඔද මෙහින් වහන්සලාට කියන්නකු පින්ට පාති වරන්න ගොට හරි ඉස්තරාදැන් වන ස්තර හරිනවා ආය මෙන්වාති පස්සට යන්න පස්සට යන්න කිවට පසෙදැ මොකක්ද ඇතිවෙන්නේ මනින් නැද්ද දැන් තමන් මාන්‍යයක් ඇතිවන්න ඇද්ද ඇති වෙනවා දැනතෙන්ද ඒ මාන්‍යත්ත එකක තවයි කකුසල් ධර්ම හටකගන්නවා ද ේසිය අරම්ම මේ වෙනවා ඉස්තර විස්ට කරන්න බරුගුණණ යන්න වෙනවානේ එදකෝට දැන් පස්සර යන්න කිව්ව හැටියම ඇත්තර කැත්තෙන්ද යන්නේ නෑ ඇයි යන්න බැරි මාන්නේ නිසා මාන්‍යය ඇතිෙන ඉස්සර හට පනින්නේ යැයි මා්‍යය නිසා මම දන්නව කියලා මම දන්නව අන්න දන්නේ නෑ කියලා කිය කිය යන්න යන්නේ ඇයි මාන්නේ නිසා දැන් මේවා අපිට තේරෙනෝද තේරෙන්නේ අනිත් අයට පෑණේ මටරම් මේ එක කරන්න පුළුවන් කියනම කොමි මානය නිසා මේ විවිධ විදිහෙෙන් පින්වදි මේ අකුසල ධර්මයක්න් එනවා අපිට පේන්නේෙ නෑ. සිහය නැති නිසා. එතකොට ඕගොල්ලෝ ඕවත් එක ජීවත්තෙන් නැද. ද මේ කවරු හරි කෙනෙක් වදන් සහරලාටිතන මේන සවාහය අදලටරි න්වාදලට හරි ඔයගොල්ලුන්ට කියෙන අනේ බණටික හරි හොඳයි යෝගොල්ලු කියෙන බන හරී හොඳයි පූජාවතියන හරි හොඳයි බුද්ධ පූජාව එහෙම කියල කියන කොටම මොකක් ඇැතිවෙන්නේ. මාන්නේ. දැන් අර වෙනද ගීපවිදිටට පොඩ්ඩක් කොන්දත් එක එල් වෙලා යනවා. ගමනත් පොඩ්ඩක් වෙනස් වෙනවා. ඇයි මොකෙන් දවටික වෙනස් කරන්නේ. මාන්‍යෙ. ලන්නකු දන් අපි වාහනයක යන කෙනෙක් ඉන්න අපි වාහනයක් තියෙන ඔබට. ඉට පස්ස දැන් ගෙතර මහත්තය එකෙන කිට්ටුව කරට පයි්ඥන් කියල නෝට කියෙන පින්ඥන් කියලා. නොටට පයින්ට පෑ මිනිසු මොෝ හිතයිද. මෝකත් නෑගෙල හිතයි අප වාහනෑ කෙල හිතයිව විකුණ කියල හිතයි අපි දුප්පත් කියලා හිතයි. යංයම් වානෙන්යන් කියලා කියනවා. ඇයි මොනෝද මේ කියන්නේ. මාන්‍යය. එතකොටට ඔය හිත් පවත්වන් නැද්ද පාත්තනොද නැද්ද. පත්. එතකොට තේරණවිද සරලකින් ඒහිත් පවත්වනව කියනකොට ඒව තුළ බැදිිල නැද්ද හිත ඇතුළි බැදිිල්ලා. ඒනම් තන්නහවතිී නොද නැද්ද. තියන එන උපදින්න තියෙන හේතු තිය නොද නැද. එහන උපදිනවද නැද්ද. එන ඔබ දකිනවද? මා්‍යය ඔබ හිත තුළ පවත්වනව කියන්නේ ඉපදීම ඇතිවෙන වැඩපිළිවෙල ක්‍රාත්ම කරන කිය දකිනවෙයි. බලන්නකෝ මා්‍යය ඔබ හිත තුළ ක්‍රියාත්මකව පවත්වන විට එතකොට ඉපදී ඇතිවෙන වැඩපිළිවෙලන මේ ක්‍රියාත්ම කරන්නේ ද සමහරට නෝන්ට කියනව ගමනක් යැනකොට යන් ඉක්මනින් ඇඳ යම් වෙඩින් එකකට තියෙනවා යාලිය්ගගේ යන් කියලා නෝනගෙන මේ පර නැඳුම් තියෙන්නේ මේ කියවතාවත් ඇඳපු එකක් තියන මේ කනම් ඇඳගෙන යන්න බෑ මෙහෙම කිය දැ හොන්ද පිරිසුදු ලස්සන එකක් හැබයි ඒට වතාවත් දෙකක් ඇඳපු එකක් ද නෝනගෙන මේ පැඳගෙන යන්ඩ බෑ මිනිසු මොනුව හිතයිදෙද මොකද මේ ක්‍රියාත්මකෙනන්නේ මාන්නේ ඒ කියන්නේ මොන වැඩපිළිවෙලද ඉපදී මැතිවෙන වැඩපිළිල පින්වත්නි ඔහොම සිතිවිලි එන වෙලා වට ඔහොම චේතනාවන් පහලවෙන වෙලාවට ඔබට පුළුවන්න ඔන්න ඔය චේතනාවන් පවත්වන් නැතිව ඔය චේතනාවන් ප්‍රහානය කරන්න පුළුවන්න ඔය චේතනාවන් දුරුකරන්ඩ පුළුවන්න එතකොට මොකද මේ දුරු කරන්නේ මොකද මේ දුරු කරන්න වේ මොකද මේ දුරු කරන්නේ ඉප ඉපදීම දුරු කරන්නේ ඉපදීම දුරු කරන්නේ දුක දුරු කරන්නේ එන නූපදී ඇතිවෙන වැඩ පිළිරතම මේ ප්‍රයෝගික කරන්න එතකොට බලන්න ඔන්න ඔන්න හරියටටම සෙන්ටර්ක ක්‍රියාත් මශ ව ෝොගොල්ල එක එක දේවල් මේ ඉගෙන ගැෙන පාඩන් කරගෙන ඒව පපුහුණු කරන එක නෙමෙයි දැන් ඔන්න කවුරුහරි කවුරු හරි කෙ දැන් කතා කරනවා කතා කරනකට පැන 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 කතා කරනවා ඒ අභිබෝලනිමාන්‍යේ තියෙන්නේ බලන්නකො සවභාවේ දැන් ගෙදරකට ඔකුළු මේ දකි නවගුල්ු යනව යාලුව ගෙරකට ඔගුලුත් හත පස් දෙනෙක් යනවා පොඩිතුම ඊයේ පලවිින්ද ඔගුල්ලු ඒ පළවිින්ද කිරිතාගෙන ගියා යාලුක් ගෙදරකර දහයක්කුතර ගිය. ගියම් පස්සේ ඒ ගෙදර හිටපු මේ ප්‍රධහනය ඒ ගිහිපු හතර පස්තිනකු දැන්දාව අක නංගේ කියලා එන්ඩෙන්ඩ කියල කතා කරලා තේටිකක් බොම කියලා මේ එඉදින් කතතා කර ගුලුත්ේ කතා කර ඔත්තරින් දෙනෙක් විතර එක්කනෙ දෙනෙක් විතර කතා කරන්න දැම් ො දයාලා හිතුර ඇත්වන්නේ කතාගර න ඇත්තක් වැඩි මේ කක් න අරගොලුත් කත් ද අරගොල්ලොන් හිතේ මොත්දන් න ඕගොල්ලොනම් ඒකට ගොදුරුනේ නැ ඔබේ හිතේ මොකද දැන ඇතිවෙන්නේ අපි මොකොට දාවේ දේස එනෙමයි අපි තන් දෙන අපි ප්‍රාධේ ආය මේ නියගේ ගෑස් බලන්න අපි ගනන් ගත්තවත්නෑ මේ මේම අපි මොකොටද මේ කටාව කිය හිත ඇතුලෙන් කියවන්න නැත්ද ඇයි ඇයි මොකොද ඒ වනේ ඔබේ මාන්‍යට ලකුණු ලැබුන්නේ ඔබේ මාන්‍යයට ලකුණු ලැබුන්නේ.ඉනිසා මාන්‍ය උඩිට ගන්න අවස්ථාව මදිඋන දැන්ගවන මාන්‍යට පොඩි පහරක් වැදුණ. මාන්‍යට පහර වැදෙන ගොට දැම් මාන්‍ය යට ඉන්න එක උද. මම තමයි ඒක යටඉන්නේ තන්හාව. තන්හාාවනේ තන්හාව සක්කාය දුෘෂ්ටි ස්තරර්දාගෙන මාන්‍යෙන් සකස් කරවා. දැඟදකොට මෙයා ගණන් ගත්තේ නැති නිසා අන්න මෙයාට මාන්‍ය උඩට ගන්න තනත් තිබුණ එන්න කොටම පස්්ට එකටම කතගනා නමත් කියලා ඔයා අආධාව අයෝ මං හිතවය යි කියල මෙමයිකල්. ඒම කියනකොට ඔන්න මානයට හෝස් ගල් දොරවල් විවෘත වෙලානවා. හෝ ගාල හරි මර කෙනකොට හොඳ රසකෑම එකක් දකිනකොට මොකක්ද වෙන්නේ. කටෙන් කෙලවඋුණනවනි. මේ දකින කොටම තමන් කැමති කෑමිකල් මේ කටින් කෙලඋනනවා. ආන්න ඒ වගේ අරම කියන කොටම ඔය ඒ කියල අත්තර විදුව කොච්චර දෙයක් දන්නේ ඔයා නෑවිල්ලන්න වැඩකුත්න මේ කටි යාාවත්තරන්නේ ඔයා වි ඇත්තන් කියලා කියන්න කොටම මොකද වෙන්නේ. අර කටින් කෙල උුණන වගේතා මෙයාගේ මාන්‍ය දෝර කලා යනවා. එතන ඒ කියීනනිටත ඇන්නේ නැතුළට එන්නන්නේ එ එකෙ දැමකොද මාන්‍ය විවෘත කල දිලා ති හරිම්ම කැමති. එතකොට බලන්න පින්නවත්න්නේ දැන් ඔහොම තැනකට මේ වෙන කොටම උන්න දැන්යට මානෙ සකසුන. දැන් කිසි ැටලුවන්න එයා ඒ විදියටම ආශත්‍රෝධර්මයන් සේවනය කරමින් සතර පවත්තනවා. හැබැයි ඒයා ගඩන්ගල් ආපු එතන ප්‍රධහන වගේෙන ගණංගත්ති නෑ. වෙනගෙන එකෙක් කතා කරේ. දැම්මකොතු වෙන්නේ. නරයාගේ මාට තනක් ලැබුණ නැති නිසා. එයා පිළිගත්ති නැති නිසා එයා කියෙන අප රාධිමං කැපුුණවගේම ගණන්ගත්ති නෑ. ගනන්ග ඒගේ තන්ට ගියමං ගණන් ගත්තන තවත්නම් මන් හිට යන්නේ ඒකැන මානයට දෙදයක් තිබබේ හැබැයි දැ මාන්‍ය පොඩ්ඩක් මතු කරගන්න බැරවුණු නිසා දැන් හැබැයි එයාගේ ප්‍රධාන හතුර යට ඉන්නවා කවුද තන්හාව තන්හා යට ඉන්නවා සසරගෙන යන තන්හා තියෙනවා ද මා්‍යයට තැනක් ලැබුණ අඩුවයි ැගෙක කොටම වෙන්න මකක් ආර්ය මතු කරලය වවනවා මොකක්ද ආවේග සීලීව දැන් ආලවක යක්ෂය වගේ මතු කරන කවුද දේසය දේසය තැන් දේසේ මතු කොල දෙනවා මතු කොල දීල්දැ අද අර්ගටිය තේබුණු ඇතින්ද මේ මෙටත් දැන් ගෙදරගෙන කිව වෙන මෙයටත් කියනද තේබුන්නත් බැහැ කමනෙබුන්න ම බොනවාඩුයි දැම්ම තේබුුණන්න ඇතිකුද නෑන ොකක්ද ට යන්නේ දැන් දේසය? මානයට තැන නොලබීම හේතු කොටගෙන දවේසේ කන්න කේක් කැල්ල කරනු බැහ ඒේක් කන්නත් හැනමං. මොක කන්න කන්න කිව බැහැනසි නිත්ව ෆාම්මොයිල් උද්දාලනය තියෙන්නේ වෙන ද ෆාම්මොයිල් බෝතලෙත් බොයි අර එන කොටම පිළියරගෙන දුන්නම් ෆාම්මොල් බෝතලෙත් බොයි දැම් කේක් කැල්ල කරන්නේ. මොකද මේ මා්‍යට තැන නොලපුංසාා දවේසේ නැකිට්ට. දැන්ට පස එයාට ඕන මෙහේ ඉන්නද යන්නද යන්න. එඒ අනිතර යම පික්්නනි යමු මේ ගෙදර පොඩික්න නවත් දන්නන්න පොඩි එක්කන විතරයි දාලාවේ මහත්ත එතති කුත් මහතය හිටිනේ ඔයනට මහත්තේ හිටිකම යනවකුහැ යාලු විදහරරියාද ය ඉමහිය යන්නෙත් නැහැපිවන්නේ. දැම්ම කරන්න වැඩ පිල්දන් ඔහම මේ හඳුනාන්න බැරි ඔබේ හිතට. බලන්නකුත්දැන් අන්න ඒක දකින්න පුළහන් නම් දැ එහෙම දකින කොටම ඔන්න බලන්නක නූපදී මැතිවෙන වැඩපිළිවෙලයි මේ ප්‍රයුක් කරන්නේ. දුකයි මේ දුරු කරන්නේ. නිවන්දකින මාර්ගයයි මේ වඩන්නේ. එතකොට මෙ එන දැන් ඔකට තේරෙන් ඕන ආන්න මාන්නය සකස් වෙලා. ඒ කටයුතු හිත තුළ ක්‍රියාත්මක වෙනකොට ඒක දුරුකරගන්න පුළුහන් නම් නූපදින වැඩපිළිවෙලයි මේ ක්‍රියාත්ම කරන්නේ දුකයි දුරු කරන්නේ. ඔන් බල වෙන මොකුත් කරන්න දෙයන්නේෙමි. මේක තේරුුණෙත් නැත්තම් මෙහෙමි ත දැන් ඕගොල්ලොන්ට දේසයෙන් නැද්ද එනෝද නැද්ද එවා. දැන් දේසය එනකොට ඕන්න දැන් දවේශයාව. මොන මොනහරි හ තුමත් එක එක ඒවට දේසේ එනවා. දැ දේසේ එනකොට දැන්. දේසය එනවා දැන් දේශය පවත්වනො කොට දැන් ඔපදන්නවා මොකක්ද මේ පවත්වන්නේ. ඉපදීම ඇතිවෙන දේසේ නිසා උපදි ඇද හැ දැ ුගුල් මේික වැරදි විදිරිෙන එක එල්ලෙම දවේසේ නිසා උපදිනුව කියනගෙන දේසේයට තියනෙ කවුද. තන්හාව දුක ඇති කරන හේතුව. එනම් තන්නාව තියෙනවා සක්කය දුෂ්ටිය ඉන්නවා ඉට පස්සවෙන්න දේසය සකස් වෙනවා. එතකොට පින්වත්න. දැම් කැ සක්කාය දුෘෂ්ටිය දුරුණාමත් පටිකය තියෙනව හැබයි අච්චර ප්‍රබල වෙන්නේ නැහැ. දැන්ඇතගොටන්න ඔබටවේශ සිතා කටගත්තා. හටගෙන දැන් ඔබයි එකක විදිරෝකට ක්‍රියාත්මක වෙනුවනේ. එතකොට එහෙනම් මේ ඉපදීම ඇතිවෙන වැඩ පිළිවෙල. දුක ඇතිවෙන වැඩ පිළිවෙල. එන ඉපදීමෙන් අතමි දෙන්න නම්. මොකද කරන්නේ. හිත තුළ හටගන්න තුවේසය තුරු කරන්න දැ ගෝගොල් ලොන්ට අතුගාන කිවොත්මකොට වෙන්නේ තර හක් කියනවා වැඩක් කරන කිවොත්මකො වෙන්නේ දේසයක් කියනවා. ටික නිතිමරල මහන්සේලා වැඩක් කරනකත් ඒත් දේසයක් කනවා. හොන්දට කෑමටික නැති වුනොත් ඒ දේසයක් කනවා. උපද මේක කරන්න එපා කියලා කිවොත් ඒත් දේසයක්ෙනනවා මේක කරන්න කිවෝත්. දේයක්වා කොහේ යන්න කිව ඒත් දවේශයක්ෙනවා යන්න එපැයි කිව්වොත් ඒත් එෙනවා ද මොන්න හරි විදිහට ඔගොලට මේ කල්ලන්න ඒක්‍රමෝලට ති දවේශය එනවා එතකොට හැබැයි දවේසය කියල කියන්නේ බලන්න ඉපදීම ඇතිවෙන හේතුවක්නේ ඒකැන් දුක ඇතිවෙන හේතුවක්නේ එ දවේශය දුරු කරන වැඩපිළි වෙල ප්‍රායු කරනව කියන්නේ ඉපදීමෙන් අතමිදන වැඩපිළි වෙල ප්‍රායු කරනවා. දැ එහෙමයි දැ එතකොට දේශය නැතිකර පමණින්ම ඉපදීමෙන් අතමිදනව කියන එකක් නෙමයි. එතකොට මේක තුළතාව පහලට බහි් ෝන ද මේක එන්නේ දැ කුම්ඳ ලෝබ මූලිකවද මේක ක්‍රියාත්මක වෙන්නේ. දේස මූලිකවද ක්‍රාත්මක වෙන්න ලි දන්නවන කට එහෙනම් ඔන්න බලන්නකෝ. ඉපදීමෙන් අතමි දෙන්න ඔන්න ඔන්න දේශ සහිත සිත් ක්‍රියාත්මක වෙනකොට ඒ ප්‍රායෝ කරන්න එපා. ඒ දුරු කරන්න බැහැර කරන්න බලන්නක පුළුවන් දෙතකොට දැන් ලෝබ සහිත සිත්තෙනවා ලෝබය. එ ලෝබය කියලා කියන්නේ ඉපදී මැතිවෙන කද නැද්ද. ඉපදීම ඇතිවෙන කනේ. එතකොට ඕගොල්ලෝ එක එකේට ලෝබ කරන්න නැද්ද. දැන් රෙදි පෙරිදිවලට ලෝබ නැද්ද කෑම් බිම්වලට ලෝබ නැද්ද දූදරුවට ලෝබ නැද්ද ඥාති හිතයි සින්ට ය ලෝබ නැද්ද මි මුදල් යානවාහන ෙවල්දරල්ලොට ලෝබ නැද්ද ඔය බූදෑවලට ලෝබසිත් පවත්තනවා. අහන දකින දැනන්න දැනගන්න දෑවලට ලෝබසිත් පවත්වනවා එදට ඔය ලෝභ සිත පවත්වනොම කියනකොට ඔබ දැක්කද ඉපදීමනේ පවත්වන්නේ. බලන්නකෝ. ඔබේ විදර්ශනාව කොච්චර දුර්රෝලද බලන්නකෝ. දැන් ඔබ කොහේයරි දැන්ගේ පලවන්ද. කියාගෙදරකට කෑමේල්ට ගිහිපු ගම්මම කෑමට එන්නේ කියල මහර ද කියනන ගිහිපු ගමම කෑම මේේ කොහෝමහර අතර තුරේවට පිටාව අතර. කෑම්ේ හිදිය සයිට් එකෙන් හරි යස්කොනින් හරි බලනො යෙන්නේ මොනද කියලා. බලනොහමයි ඊට පස්සේ කැමතියව දෙක තුරත් තිබුණොත් මොකද කරන්නේ. එදදි මේ අපිහන වවෙලාගනින් කමුණේ ඉක්මනින් කමුද මොනොද මොකද මේ කියන්නේ. ලෝබය ලෝබි දැන් දැක්කම් මොකරේක අන්නන්නේ මේක මටත් ඇත්තම් ඉන්න මේ වගේ එකක්. ලෝබය. එති කවරුහර කනෙ දක්කො අනේ හරි ලස්සනයි කළ හිතින් හිතර කල්පනා කර ලෝබය. එතකොට ඔබ හිතනවද දැක්කද ඔබ මේ ලෝබයේ කියන්නේ දුක ඇතිවෙන වැඩපිළිවෙලක් නේද. ලෝබය පවත්තනවා ැන ඉපදීම තිවෙන වැඩපිළිවෙලක් නේද මේ පවත්වන්නේ ලෝබය පවත්වුව ැ ඉපදීම නේද මේ පවත්වන්නේ කර දැක්කද. එතකට බලන්නගෙන? ඒ ලෝබය දැකලා ලෝබය දුරු කරන්න පුළුවන්න්නම් ඒ ලෝබය දැකල ලෝබය දුරු කරන්න පුළුවන්නම් අන්න ඉපදීම දුරු කරනවා දුක දුරු කරනවා කොච්චර දැන් එක එක ද දෙවල් ටෝකොල් ලෝබද කියලා දැන් අපිට එක එක කියන්නේ ඔබ ඔබම තීරණය කරන්නකෝ දැන් ඔගල්ෙන් කවරු හරි කෙනෙ කිල්ලුවත් මනොහරි දෙයක් ොට ඉස්සරහටම මොන හිතද ඒ අතහැරීම හිතද නෑ මොක දෙන්නේ ලෝබ හිත ඒකත් එක පොඩි සටනක් කරලා තමයි අතහරින්නේ එහෙමයි තියෙන් එතකොට එහෙනම් බලන්නදැ ඔබට ලෝබය එනවිට රාගය එනවිට දේසය එනවිට මාන්‍ය එනට ඔබට ඕක දැකල්ලා ඒ දුරු කරන්න පුළුවන්නම් ඉපදීමනිේ දුරු කරන්නේ දු දුකනේ මේ දුරු කරන්නේ එතකොට පි ටිකටිකේ මාර්ගය වන්න මේ දිගල බලන්නකෝ ඔගුල් මේ බාහිර වැඩක්නේ කරකර ඉන්න බාහිර දෙයක් කරලා හිතනවා නිවන්දකයි කියලා දැම් බලන්නකෝ ඊට පස්සේ දැන් අනුන් හෙලා දැකල කතා කරනවා අනුන් හෙලා දැකලා එහෙම කතා කරනෝනේ අනුන් හෙලා දැකල කතා කරන කොට මේ ඉපදී මැතිවෙනට පිළිවෙලක්ද නැද්ද ඉපතිී මැතිවෙනට පිළිවෙු ඒ දුක ඇතිවවද නැද්ද දුක ඇතිවෙනවා ඒන් දැන් ගෝගොලන්ට අනුන් හෙලා දැකල කතා කරන අතමි දෙෙන පුළුවන්න බලනො එතගොටදැ ඒවගේම අන්න අයගේ තියෙන ගුණ නැතිවෙන විදියට අය එකගේ තියෙනගුණ නැතිවෙන විදියට ඕගොල කතාරනවානේ ඒවගේ අන්නයග නැතිගුණ මතු කරල්ල පෙන්න්නනවා නැතිගුණ හදල පෙන්න්නවනේ එතකොට බලන්නකු එතන ක්‍රියාත්මක වෙන්නෙම කක්ද එහෙම ක්‍රියාත්මක හොටත් ඒ ඉපදී මැතිවෙන වැඩපිළින්නෙම යිද. ඉපදීම ඇතියෙන වැඩ පිළි ලක් පෙනවන්නේ දැන් ඕගොල්ලු මේ ආරාම් වෙලා හිටියාත් මේ හට වෙලා ඉන්නවා දෙැ මේ පසගම්මල උපාද මතුරු ගෙදර ගැන කල්පනා කර කරන්නවා ද මොන පටිල්ලද මේ ප්‍රායෝ කරණඩ අපිතුදුන්ද යාලා මේ අම්මල අත්තරද නුතුව ද සිල් සමඳද වෙලාලනනි ද මේ අම්මල දසල් සබාධවෙල මේ කටි දැ ඉන්නවා. එදුර ඔයින්න ගමන්න ගෙදරගෙන කල්පනාකරුර ඉන්නවා. දරුව ගැන ගේදුර ගැන ඉඩම ගැන මොනු හරි කල්පනා කර කරන්න. නැත්තං ඒ කෙනෙ කරපපුක් ගැන ගැටන හිතකරි පවත් පවත්ත ඉන්නවා මොන විදිහරි කල්පනා කරන්න. ඉන්නකොට දැංගතකොට දස්සිල්ුත් අරගෙන මේ භාවනා විදිහට ඉන්නව කියනු දැංගෙතකොට මේ ගොල්ලෝ ඉපදීම ඇති වෙන විදිහට දැන් ඉපදීම ඇතිවෙන වැඩ පිළිවෙද ප්‍රායෝ කරන ඉපදීම අතමිෙන වැඩ පිවලද ? ඉපදීම ඇති වෙන වැඩ පිළි වෙල පින්වත්න්නේ. දුක ඇතිවෙන වැඩපිළිවෙල එනන් දැන්තේරනයි දැංගෝගොල්ලො දස්සල් සමාදං වනත් භාවනා කළත් මොකක්කර හරියන්නේ නැහැ සිත තුළ සිති වෙන වැඩපිළිවෙල ප්‍රායෝ කර ගන තේරෙන්නේ නැත් නං එහෙම නැත්නම් දැ ද එ ඕගොලු තකින්න මේක දැගෝගොලන්ට ඉරිසියා ඇතිවෙන්න ඇැද්ද කරෝධය වෛරය ඇතිවෙන්න ඇැ්ද දැන් ඔබේ ඔබේ මොකක් හරි අඩු පාඩුව තව කෙනෙක් කිව්වොත් තව කෙනෙක් එක්ක කිය ද ඔබ ඉදිරිිය කිව්වොත්තරි ඔබ දැනගත්තො හරි ඔබට මොකද හිතෙන්නේ මොකද හිතෙන්නේ මෛත්‍රියයක් ඇතිවනෝද. නෑනෑ මොකද ඇතින්නේ දේසයක් වෛරයක් ඉරිසිාවක් එන්න ඇත්ද එවා ඒ දේසය වෛරය ඉරිසියා ඇැවිල්ල ඉටවස මොකද කරන්නේ අර කියපු කෙනගේ වැරදි කියන්න පටන්ගන්න ෝ නේද ඌ එතකොට දැම් මේ දැම් මේ කියන කෙන සම්හර පැවිදි කෙනෙක් වෙන්න පුළුවන් සම්මහර විට සමහර විට දසසිල් උපාසක උපාසිකාවක් වෙන්න පුළුවන් හැබැයි කොහම වනත් ද මෙයා මේ ඒ විදිර කියන වනං ඒ විදිර කරන වනං එතකොට ද මෙයාගේ හිත තුල්ල ඉපදීම ඇතිවෙන වැඩ පිළිවෙද නැද්ද දුක ඇතිවෙන වැඩ පිල්ිද නැද්ද දුක ඇතිවෙන් වැට පිළිවෙල එත ගොඩ පින්නන්නේ ඔබට තේරෙනවද ඔබ සාමානයෙන් ඇත්තමගත්තොත් ඔබේ හිතතුළ ඔබට විදරසනාවක් කරන්න පුළුවන්න්න මේ ශක්තියක් තියෙනවනම් මේ හිතේ තියෙන්දෙ දකින්න පුළුවන්කමක් තියෙනවනම් ඔබ බොහොම ශ්‍රෂ්ටයි එහෙම බැරිවුනොත් දැන් නිකං ඒ වකල්පනා කොරකො නිකං ඒව හිත හිතා ඉන්නවා හැබැයි උබට මාර්ගයක් වැඩෙන්න්නේ නෑ ඒකයන් ඉපදීමෙන් අතමිදීමක් සිද්ධ වෙන්නේ නෑ දුකෙන් අතමි දෙන්නේ නෑ. දැන් ඔබට තේරනොද ඔබ මොනවකරත් කොහොම කළත් මොනමට්ට මේ හිටියත් දවස වැඩිපුරම බලන්නකෝ එක්ක දේසේ පරිහරණයකනො. ඉරිසිාව කුඩුකේටුකම් වෛරයේ බද්ධ වෛරය ක්‍රෝධය හෙලා දැකීම රාගය ඕ පවත්තනවා. එතකොට ඔය සිත් පරිහරණය කරනව කියන්නේ. ය සිත් එක්ක ඔබ ජීවත්වෙනවා කියලා කියන්නේ මොකක්ද කරන්න මේ ඉපදීම තමයි ක්‍රාත්මක ඒ ඉපදීම ඇතිවෙන වැඩපිළිවෙ ක්‍රියාත්මක කරන ගමන් අේ නොතේරෙන ඔබ මොකොද කියන්නේ මල් ටිකත් තියල කියනවා නිවන් දකින්න ලැබේවා ඉපදී ඇතිවෙන වැඩපිළි වෙල හිත තුළ ක්‍රියාත්මක කරන ගමන් සමත භාාවනාවක් කරි මුවකරි භාවනාවක් කරලා කියනවා නිවන්දකින්නල බේවා කියලා. ඉපදීමඇති වෙන වැඩ පිල්ිවෙල හිත තුළ ක්‍රියාත්මක කරන ගමන් දසිල්තමාදම් වෙලා කියනවා නිවන්දකින්නල බේවා කියලා. පින්වන්නේ නිවන්දකින්න නං ඉපදීමෙන් අතමි දෙන්න නං දුකෙන් අතමි දෙන්න නං ඔන්න ඕව ප්‍රහාණය කරන්න. ආගේ දවේශය මෝහේ ඉරිසිාව කුඩුකේඩුකම එකටරී මනුන් හෙලාදැකම ක්‍රෝධය වෛරය මා්‍යය ඔය හිත්තුල ක්‍රියාත්ම කරනුවට එකන එක එකන එක දක්ල දුරු කරන්න. දැන් ඔබට මිච්චර අනුසාසනාවක් අහන්න ඕන්නේ දෙන් දවසගෙනනරු කුච්චර පින්වන්නේ අනුන්ගේ දේවල් දකල හරි හිතතුළ දවේසයක් ඇතිවෙනවනි. නැතම් ඔබට කියපු හපු දරනුදයක් ගැ හිත හරි හිතතුළ දේසි ඇති වෙනවනි ඇත් රාග්‍ය දැක දේකට කැමත්තක් ඇතුවල රාග්‍ය කරී ඇතිවෙනවනේ එදකට ඒ හිතා පවත්ව නොව කියන කොටම මොකත්ද මේ පවත්තන්නේ ඉපදීම ඇත්තටම ඔබ හුරු වෙලා තියෙන්නේ පුහුණු වෙලා තියෙන්නේ කැමති තියෙන්නේ ඉපදීම ඇතිවෙන වැඩපිළි වෙල කරන්න ද ඉපදීම ඇතමි දෙන්නද ඒ ඉපදීම ඇතිවෙන එකමයි පින් අධ ප්‍රායෝග කරන්නේ බලන්නකු න බුදු හදුුරු දේශනා කරන්නේ අර මේ පළ ගැටියයා ගින්නට පයින වගේ කියලා මේ පිච්චෙනව මේ අඩනව මේ දුකට පත්ව ව අඩනවා අඩනව අඩන ගමන් ආපහු දේශය පවත්වනවා ආපහුරාගේ පවත්වනවා ඉරිසිාව පවත්තනවා. එකගන ආයිත් මේ ඉපදීමම පතනවා ඉපදීමම කරනවා දුකම ඉන්න මේ දුකෙෙන් පිච්චි පිච්චි කෑගහදදි දුක ඇතිවෙන එක කරනවා. බලන්නකො පින්න්නවන්නේ ඔබ කරන්න නැද්ද මේක කරනවා පින්වදි කරනවා ඒකතයි බුදු හාන්දුුරු දේශනගන සතර ඉරියගම සිහිය පවත්වන්න දැඟ තුරට ඕය ටිකත් බලන්න වෙන්නේ මෙහෙ ආරාමිකට විල්ල භාවනා යෝගිව ඉන්නකොටද නැහැ පින්වන්නේ නැහැ ගද දැම් ගෙදර ඉන්නකෝට වැඩපලේ ඉන්නකෝට තව කවරු හර වෙල කතාකර ඉන්න වෙලාවට ඔන්න වෙලාවල් වලල්ටත් පුළුවන් ඒක නිසා එහෙනම් දැම්බලනකු ඇත්තටම දැන් ඉපදීමෙන් අතමිදෙන වැඩපිළි ටික් ප්‍රයු කර අමාරුද. අමාරුද අනේන හැපින්වන්නේ කරගන්න පුළුවන් යම්මට්ටමකට යම් දැ ඕගොල්ලොන්ට දැන් අපිදමු කියනවා තන්හාව මේ දුරු කරන්න කරන තන්හාාව පේන්නෙත් නෑෝගොල්ලොට තන්හාව දකිින් න්නේෙත්න්නේ හැබැ තන්හා දුරු කරන්න කියල යනවා කරගන්න ඔබට තේරෙන්නේ නැ ඔබට පේනදේ කරන්නක දැනෙන දේ කරන්නක දැ දේසය ඇවිල්ල හිත තුල ක්‍රියාත්ම කරකොට ඔබ දකින්නකො මේ දේසය ඇවිල්ල හිතතුළ ක්‍රියාත්මක වෙන කොට මේ දේසය කියල කියන්නේ දුක ඇතිවෙන වැඩ පිළිුලිපදීම ඇතිවෙන වැඩ පිළිවෙලක් එනම් මේ දේසය ප්‍රහාණය කරන්න ඕන දේසය ප්‍රහාණය කරන්නව උපපන්නම් ව්‍යාපාද විතක්ක ව්‍යාපාද විතර්ගයක් දවේසය විතර්ගයක් හටගත්ත නං අන්න ඉවසන්න්‍යපා කියනවා න්නල බැහැට කරන්නලු විනාස කරන්නලු නැවත හට නොගන්න විදිහට එතකොට ඒ ගැනුවා දෙෙන දේසේ කියන්නේ දුක ඇතිව වෙන වැඩපිළි වෙලා ඉපදීම ඇතිවන වැඩපිළිවෙලයි දවේසෙන් අතමි දෙෙන වැඩ පිළි වෙල වෙන ගොට අන් අපි ඉපදීමෙන් අතමිදින වැඩ පිළිලට අනුගත වෙනවා. රාගේ කියන්නේ ඉප තිව වැඩ පිල්ල දුක ඇතිව වැඩිළි වෙ. ඒ අතමිදෙනක කටන්න පිප්දීමෙන් අතමිදිෙන වැඩ පිළිවෙල අනුක වෙනවා මාන්‍ය ඉර්සිය ඔකු දුුකේ දුුක එකට කිරීම ඒව කියල කියන්නේ අනුන් හෙලා දැකීම ඒ කියල කියන්නේ නිපදීම ඇතියෙන වැඩ පිළිවෙල දුක ඇතියෙන වැඩ පිළිවෙල ඒවයින් අතමිදනව කියල ගැන නිපදීමෙන් අතමිදෙනවා ඉපදීමෙන් අතමිදන කියල කියැ නිවන්ද කියන වැඩ පිළි වෙල. දැන් ඔබ ඔබ තුළ ලෝබය හිත පවත්වන්න 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 සීලවන්තද දුස්සීලද දුස්සීලයි ප ලෝබ සිත පවත්වන්න පවත්වන්න දුස්සීලායි එතකොට ඒක පවත්වන්න පවත්වන්න දුසීලා කියන්නේ එතකොට පවත්වන්නවා කියන තැනව බැඳිලද නැද්ද බැඳිල්ලා එතකොට බැඳිල නං ආප උපදිනව දනැ්ද උපදිනවා ඒ උපදින වැඩ පිළද නැද්ද උපදින එ ඒ ඩ පිළිවෙල නං ඔබ හිතන්නේ ඒවැඩ පිළිවෙල නම් ඔබ කරන්නේ ඒ වැඩ පිළිවෙට අරදා නං ඔබ කියන්නේ ඔබට ඒට අමතර වෙන ලැබෙන දෙයක් ඇත්තේ නෑ උච්චරයි උත්තරේ කැමතුනත් අකමැතිවුණත් ඔච්චරයි මේ හටගන්න කෙලේසියන් දකින්න මේක වෙන දෙවියකොට කරන්න පුළුවන්ත බෑ වෙනකාටවත් කියල කන්න ලෞකරවන්න පුුවන්ද කරලා මේක දුකරන්න පුළුවන්ද අනේ බෑ පින්නන්නේ මේ ඔබේ ඥානයේ තරම මේ හැටියට ඔබටම ඔබෝධ වෙන විනා වෙන කිසි කෙනෙකුට මේක කරවන්න බෑ තව කෙනෙකුට කියන්න බෑ තව කෙනෙක් නිවන්දක් වන්න බෑ තව කෙනෙක් එක දුක තව කෙනෙකුට නැතිකරවද බෑ තව කෙනෙ ඉපදීම තව කෙනකුට ප්‍රහාණය කරන්න බෑ ඒකත් තමම්මයි ප්‍රහාණය කරන්නඕන්න බලන්නක ස්ොභාවේ ඔකුල් නිකං විට ඔ ඉන්නකොට ගෙදර ඉන්නකොට ඔහොම දැන් ගෙදර වැඩපොලේ ඔය ඉන්නකොට දැ වගේ සිත් එෙනවනේ පිනනෙන්. ලෝබ දවේශ ඉරිසියා කුඩු කේඩු වෛර ඒ සිත් එනකොටම ටක්ගල් බන්න ඒ හිත පවතෙනවා කියන්නේම ඉපදීමයි පවත්වන්නේ දුකයි පවත්වන්නේ හැබැයිතකොට මෙ අ සිල් සමාදම් වෙලා ඉන්නේ සිල් සමදා වෙලා ඉන්ගම් පවත්තන්මගක්ද ඉපදීමයි. සමදා වෙලාන්න ගම්පාත්තනම ගද දුකයි බලන්නකුතකොට උත්තර ට ඇවිල්ල නෑනේ මේ ඒකයි පින්නේ බුදුහාන්දුුරු දේශනා කර මේ ධර්මයේ ඥානවන්තයන්ටයි අඥ්ඥාණයන්ටේ ඥානවන්තයන්ට මෙ මේ ඇඟට සිල් දෙනේව නෙමෙයි ඇගට ධර්මයයක්ද නේව නෙමෙයි මේක හිත තුළම දකින්න නොන දෙයක් හිත තුළ දැකලා එතන නිවන එකක් ති එම දකින්න දකින්න එතන එතනම නිවෙනවා එ නම් මේ අමාරු ලොකූ වැඩ අරවයි ඉගෙනගෙන මේ වයි ගෙනගෙන අයියෝ කොහොම හරි දැම් මේේ දේසේරාගේ ලෝබයක දුරුකරන්න ඕන කියලා ඒව නෙමේ යනෙ මේ හටගන්න කොට දකින්න. දැකල ඒක හිත පවත්වනුවනම් මේ ඉපදීමයි පවත්තන්නේ. ආනඒක බැහැර කරන්න දුරුකරන්න විනාස් කරන්න උත්සාහ දරන්න. එතකොට මේ ඉපදීම නැතිකරන්න තමයි උත්සාහ දරන්නේ. බලන්න වූ දැව්ගොලුන්ට තරහ කාවට පස්සේ. තරහක් ඇවිල්ලයි කියලා පෙන්න්න නවයි කියන කොටමත් එතනෙන්නේෙම ගක්ද අයෝ ඔන්නඔෑ ඉපදින වැඩ පිල්ලොතා මේ කරන්න ඔයඇතිදිකරු කාටහරි තරහක් ඇවිල්ල තියෙන නො කවරුරරිකුත් ඔන්න දැන් ඕනට ගෙදර තරහ ඇවිල්ලා දරුවෝ හරි මහත් ෙර වා දැම ඉපදේම තිව වැඩ පිල්ි නේ දැංගව කරන කිවුවොත් ඔහු ඉපදීම තම ඉපදුනත්කමන්නය මන් දෙකක් කියන්න ඕන කියතමයි ඉපදුනත්කමන්න මම දෙකක් කියවා කියලා කියන්නේ ඇැහි හතු ඒ කිය මට දුකාවත්කමක් නෑ කියලා. ඒ තරම් විදිට ඉන්න පිවාද මේක තමම්ම දකින්න. දකිනට ඔබ මේක ප්‍රායෝ කරණකොට පිවද යම් දිනක් එෙනවා මේ ඔබේම කොටසක් වෙනවා ඔබ ඔබට මේක සාමානී දෙයක් වෙනවා. එකතුට අමුතු දැම් පොඩි ආයාසයක්ය දඩ වෙයි දැ ඒක තමයි කල්්‍යාන විිත්‍රය ගුරුවරෙක් මුණ ැහින්් ෝ ගැහිල ඒ ආත්‍රයේය ඒක ලබා ගණ්ඩුවන එකොට කල්්‍ය මිත්‍රය ගරුවරයා ඔබට නිතර තර අඩු පාඩු පෙන්නවා පෙන්න කොට ඔබේ තිනෙන දැඩි මාන්්‍යය අත්ති මාන්‍ය නිසා ඒ පිළිගන්නේ පිිගන්නේ නෑ පිළිගන්නේ එතකොට දැඩි දවේශය නිසා එක බැහැර කරනවා ඒට විරුද්ධ කතා කරනවා එක්කො දමළගහලා යනවා. දැගේ ඒ අනව කියලා කියනමු කද මේ දුක්ක හොයාගෙන යන්නේ අනේ මට දුකහිම්වෙන කියල තමයි මෙත නිිටි දුකහිවෙන දුක හො ගැනතමයි යන්නන්නේ හැබැ දු හොයන්න යනකට ඔබ ලෝකයායට කියලේ අනමකක්ද මම නිදහස් තැනක් කොන් ගනවා. සැනසීමන්න දක් හොය ගනවා කියලා අයෝපින මේක පෙහරුන් කැඳැහැරී වැටු නොල් පන්දුවගේගෙන කොහොම ලිහන්නද බලන්නකෝ. යාල්ට එක තේරෙන්න්නේ නේ නැඔගොල්ොන් ර දැන් මොනවාහරි දෙයක් කිවොත්? පිිගන්නන්නේ කීෙන් කියේදෙනද අනිතේ ගුරුවරය කල අනමිත්‍රයකුවත් පිළිගන්නේ අනේ නැහැ පින්නවන්නේ ඕගල්න්න ඕගල්නු මතේ ඕගොල්නු තයට ගලපෙනවනම් විතරක් පිළිගන්නවා හි ඕගොල්නගේ මතේ මකක්ද උපදින මතේ දුක ඇතියනො මතේ ඒ උපදින මතයට හරියන්නව දුන්නොත් පිළිග අයි ඕකතාරණකෝත් පිළිගන්නේ නෑ ඒ අතාරකෝත් පිළිගන්න නෑ එකයිස්ෝ භාව මේ මේ යථාර්ථය දැන් ඊ අවර අම්මල දෙන්නේ කව විලෙකම්මගෙනින් මට කියනව තවට්ියයකු තිරියු මේ සරේ භාවන වැඩතරන පටගත්තනේ ලබන මාසකටව අනස්වයන්න්නන්ස මේ අපිත් ගැන්න කෙන මංඟ වයිස කියගෙන ඉන්ද අවුරදු හැත් දෙකක්ද කිය දෙනකු මංකු ති හැත්ත දෙයක් වෙනවන ඉතින් මේ කවර ගෙදර වැඩිහිටියකුට කාට හරි කෙනෙකුටත් වක කිවුතුගෙනකුට කියලා පොඩ්ඩක් එහෙම බලන්ඩ මේ මෙහෙමයි කියරෙන නැත්තයිෙ දැන් කාලේ හරිනේ දැන්. කාල හැරණය කර ට පස්සේහ අනිත්තාාපුූ දෙ කිත්තුූන් අතරදෙන් හිනාවන ඇයි එහම කියල මංකුති කාල හැරිකනට ඒයා මකු ඒ කියැන කාල හරිකේද යන්න කිට්ටුව කියනෙකැනෙ. එම්මක මංකු වූන කයිවෙලා ඇයිදන්න තම හෙද ියොත් දිසේත් අපි දැනු දෙන්නවා නම්පරයක් ඇතිම පසනයන්නේ. ඒ ඒම් රට න ගොලිින්ස යා දන්න මැරනවා කියනෙ හැපේ අනිත්ත අත හිටිය තවටක දෙෙනෙක් අවුරත්තර කියල විල්ල එකොල් ඒක දන්න යාලා එ මැරන කියට කමති අහන කැමති නෑ මේ ඇත්ත දකින්න කැමති නෑ පන්නවන්නේ. එඒමන මේක දකින්න. ඔබේ හිත ඔබ දකින්න. එතකොට ඔබට යම් දවසක ඔබේ හිතම පෙළගස්සනවා ඔබේ හිතම ඔබට පෙළගස්සර දෙනවා නිවරදි මාර්ගය. මේක වෙන කවුරුවත් නෙම? නිසා ටිකටික ටිකටික හරි ආනි දැනකුළ කොච්චර වෙරවීරිගන අනේ ඉපදීමෙන් අතමි දෙන්න ඇත්තන් ඉපදීමෙන් අත ඔන්න ඉතින් එහෙන දේශේ දැක දුරු කරන්න හෝ. එදි දිරිසිය වෙන කොට ඒක දකින්න ොකො ඒක දුරු කරන්න බෝ. මානයන කොට ඕෝක දකින්න ඕෝක දුරු කරන්න බෝ ුඩුකේටුකම් වෛරය ක්‍රෝධේන ගොට යක දැක ලෝක දුරු කරන්න බෝ. ආගේ ලෝබේන ගොට ෝක දැක ලෝක දුරු කරන්නබෝ. ගුණම කොමේන ගොට ෝක දැක ලෝක දුරු කරන්න බෝ වට පිළිගන්න කැමති ද නෑ හැ පින්වන්නේ දැම් මේ හනෝ විතරයි. ඇත්ත උච්චරයි. ඔබට පුළුවන්නම් ඔන්න වැඩ පිළිවෙල පුළුවන්න්නන් දක්ෂනම් කරන්න චරයි දැන් ඕකම තා පින ද අපි මේ වෙලාව මද නැත්තන් තාව කොච්රෝක ද ඕම මයි බදුරජාන්වාන් තන්කර සම්පජානකාරී භාවනා දුවන් නිතර නිතර අබාගනලුවන් දේශනග දැ මේ මොනවාර් දැන් දෙයක් අපි ඉස්සරහට යන කෙස් ප්‍රහානය කරන්න නුවනින් යුක්තව කැන කෙලෙස් ප්‍රහානයර නුවනින් යුක්ත දැන්ගෙතකොට ඒ වගේ දැ ඔබට මේ හැමයිරියව්වකම මේ ලෝබේ දවේශය ඉරිසියාව කුඩුගේඩුකම එන්න පුුවන් පුොළුවන්. එක දකින්න දුරු කරන්න. එතකොට ඉපදීම තමයි දුරු කරන්න දුක තමයි දුරු කරන්නේ. සැනසේීම තමයි ලෑපෙන්න්නේ මෙත්තනම සනසෙනවා. එත්තනවා. හොඳ එෙන සිර්ධනානු තිෙරවසරණයි. මෙම උතුම් ධර්ම දේශනා ප්‍රඥානාලික අතුරින් ප්‍රචාරය කිරීම සඳහා හබුක්ඛන වෙලේකඩේ පදිංචි විශ්්‍රාමික පාඨසාාලාචාරණි සුමනා විජේකෝන් මහත්මිය දීනය බෑනසා මුණු පුරා. සින් සදහැති දායකත ලබාදී තිබෙනවා. අරමුණ දින පරලො සපත්වී අදදිනට එනම් දෙදා ස්විස්ථේගේ ජනවාරි මස එක්කොලොස් වන දිනට වසර තුනක් සපින විශ්්‍රාමික පාටසාාලා චාර්ය එච කුමහරදා ස්වාම්පූර්ෂයාට පියානන්ට පුඥාන මෝදනා කිරීමේ මූලික අභිප්‍රායෙන් යුතුව මෙම උතුම් ධර්මදානය සිදුකරනු ලබන අතර එයින් ජන්තවන්නාවූ මහා කොසලේ එතුමානන්ටත් වසරකට පෙර පරලොසැපත් න්නට යෙදුණු WM සෝමරත්න ලොකු අයියාටත් වසර හතරකට පෙර පරලොසපත් WMම් ලොකුබන්ඩාර පොඩිය අයියාටත් පරලෝසපත් දෙමවපියන්ට සහ පින් බලාපොරොත්තුව සිනසිහිල්ම ඥාති නහිත මිත්‍රාදීන්ටත් අනුමෝදන් වේවා බවගමන සැපවත් වී. ඉක්මන් භවයකදීීම උතුම් නිවනිින් සැනසයෙන් පින්ස මේකු සල් උපනනිස්ශ්‍රේවේවා. සුජීවත්වන සීමම ඥාතිීතමි්‍රා දිට නිදුක් නිරෝගී සුවපත්භාවය චිරජීවින සලසේවා. වහවා චතුරා සත්‍යය ධර්මය අවබෝධ පිණිසම මෙම කුසල්ල ේතු අසනාවේ ගෞරෝණීය දේශකෑණන් වහන්සේට දායකත්තය දරු සියරු දෙනාටසා. පවුලෙ සෑම සීරු දෙනාටමත් මෙම කුසල් බලෙන් නිදුක් නිරෝගි සුවපත් භාවය චරජීවනය සලසේවා. මේ ගෞත බුදුසස්සුන හිදීම නිර්වාණ මාර්ගය පූර්ණ පිණිසම් මේ කුසලානි සන්සේ, සෑම් සරුදනාට මහෝපකාර්වේවා යනදාසින් යුක්තවයි. එනම් මේදායකත්වය දැරු රබු කන වෙලේ කඩේ පදිංචි විශ්්‍රාමක පාටසාාලාචාරණය සුමනා විජේකෝන් මහත්මිය නමින් මේ පරලොයන්ටයදුනවූ. එස් සියලු ඥාතිවර්ගයාට මේ කුසල සක්ති අනුමෝදන්වීමෙන් සුවපත්වේවා. ඒවගේ මේ ධර්ම දේශන සඳහා සම්බන්ධනු අපි හැමදිනාටම, හැම දෙනාාව නමින් මේ පරලො යන්ට දුු ඥාතිවර්ගයාටත් සියලු දිවිය සමූහයාටත් මේ පුඥශක්ති අනුමෝදන් විහැකි මට්ටමගින්න්නම් මේ පංශක්ති අනුමෝදන් වේවා කලස්සාදරෙන් අපි හැම දෙනට ලැබ උතුම් අනුත්ස ජීදී තුළ උතුම් බුද්ධ සාසනය තුළ පින්වාද ඉපදීමෙන් අතමි දෙන වැඩපිළිවෙල තමතම මානසිකත්වයන් තුළ ප්‍රායෝ කරමින් සංසාර්ධෙන් අතමිදෙන්ටම හිතුවාසනාවී සීරු දෙනාටම තෙරුවන් සලුනේ. දේශහයෝ නිබ්භාඩන්